Hello everyone, welcome to the program Spoken English for Daily Use. I Bowen, well as here the name Spoken English for Daily Use program ekata sadarayen piliganno. Wenada wage ma adath man ugolanta kiyala denne jeevithiyata watina paadamak. Api ada katha karanne wakyans kihipayak ema naththa wacana kihipayak ekathu karala apita godanaga ganna puluwam sarala wakya kihipayak sambandha. Hari, balamu dan me wacana kihipa diha balanukota harima lesi neida? Number one, don't. Don't කියන්නේ ප්‍රධාන වශයෙන්ම එපා කියන්න. ඒ වගේම නෑ කියන අර්ථය සඳහා අපි මේක භාවිත කරනවා. Get wet. Get wet කියන phrase එකේ තේරුම තෙමෙනවා. Get wet කියලා අදහස් කරන්නේ මේ වෙලාවේ තෙමෙනවා. In the rain. In the rain කියලා කියන්නේ වැස්සි. වැස්සි. එමනම් හතරවෙනි එක බලමු. In the sun. බැලු වැල්මට පේන්නේ සූර්යාගී කියන අර්ථය නේද සූර්යාගී කියන අර්ථය ඔව් එහෙම කියන්නත් පුළුවන් නමුත් මෙතනදී අපි භාවිත කරලා තියෙන්නේ අවුවේ කියන්න එහෙමනම් වැස්සේ කියලා අපි කියන්නේ in the rain අවුවේ කියලා කියන්නේ in the sun පැහැදිලිද right number 5 in the scorching sun ඉස්සල්ලා අපි කිව්වේ in the sun අවුවේ නමුත් මෙතනදී අපි දැන් තව වචනයක් එකතු කරලා scorching කියලා Scorching කියන්නේ අපි කියන්නේ ගිනි ගහන අවුව ඈ අවු කාස්ට් එකේ අන්න ඒ අර්ථය සඳහා තමයි මේක අරගෙන තියෙන්නේ එහෙනම් in the scorching sun කියන්නේ ගිනි ගහන අවුවේ ඔය අම්මලා තාත්තලා ඔහොම කියන්නේ පුතේ සෙල්ලම් කරන්න එපා ඔය ගිනි ගහන අවුවේ එහෙම නැත්නම් අවු කාස්ට් එකේ කියලා කියන්නේ අන්න ඒකට තමයි අපි කියන්නේ in the scorching sun in the scorching sun හරි එහෙමනම් ආයෙමත් මේවයි තේරුම් ටික අපි බලමු Don't, epa. Get wet, temenawa. Get wet, temenawa. In the rain, vesse. In the rain, vesse. In the sun, away. In the sun, away. In the scorching sun, gini gahana away. Aukashteki. කියනවා ගිනි ගහන මද්දාහන කියලා කියනවා in the scorching sun ගිනි ගහන අවුවේ අවකාශයේ මෙන්න මේ අර්ථ තමයි මේ කොටස් වල තේරුම් ටික වෙන්නේ එහෙමනම් අපි මේ ඉගෙන ගත්ත වචන එහෙම නැත්නම් වාක්‍යංශ මේ වෙකිතු කරලා පොඩි වාක්‍ය නිර්මාණය කරලා බලමු don't get wet in the rain don't get wet in the rain මොකක්ද මේ කියන්නේ Don't get wet. Again, don't epa get wet. Temenawa. Ehena mokadda me? Don't get wet. Temenne epa. Den ogulla dannawa in the rain kiyala ke theruma. Wassi. Don't get wet. Temenne epa in the rain. Wassi. Ehenam mulu wakyema theruma mokakda? Wassi temenne epa. Api podi daruwekuta kiyenawa. Aa wedi hiti kenekuta kiyenawa. And वैसे තෙමෙන්නේ පා don't get wet in the rain අපි මේ කාර්තේ වැඩි කරගන්න මෙහෙමයි කියන්න පුළුවන් පුතා don't get wet in the rain පුතා වැසෙ තෙමෙන්නේ පා අපිට කියන්න ඕන දේ ඒ විදියටම හඳිනුත් අපි කරලා පෙන්වන්න ඕනේ by modulating your voice you have to say that don't get wet in the rain වැසෙ තෙමෙන්නේ පා අපි කියනවා අම්මා මොකක් හරි දෙයකට ගෙදර ඥාතියෙක් පවුලි කවුරු හරි වැස්ස තෙමෙනවා. අපි තුමු 100ක්. 100ක් don't get wet in the rain. 100ක් වැස්ස තෙමෙන්න එපා. Come in. Come in. ඇතුළට එන්න. Don't get wet in the rain. Come in. ඇතුළට එන්න. අන්න එහෙම අර්ථය වැඩි කරගන්න පොඩි පොඩි phrases තව එකතු කර ගන්න පුළුවන්. අවශ්‍ය කොටස පාඩම් කර ගන්න කෝගොල්ලෝ ඉස්සරලා. ඊට පස්සේ ඔයාලා ඔන්න ඔය වගේ කොටස් එකතු කරලා බලන්න. නැවතත් කියමු. Don't get wet in the rain. වැස්සෙ තෙමෙන්න එපා. පැහැදිලිද? හරි. අපි ඊළඟ කොටසට යන්න. You will catch a cold. මොකද්ද මේ කියන්නේ? You will catch a cold. You ඔබ will catch මොකද will catch කියන්නේ will යදන්නේ මොකටද අනාගත කාල වාක්‍යයක්
ගැන කියන්නේ. You will එහෙමනම් මේ අනාගතේ වෙන්න යන දෙයක් ගැනයි කතා කරන්න යන්නේ. ඔබට පැහැදිලිද? You will catch අල්ලනවා. මතක තියාගෙන ඉන්න ඕනේ මෙහි තවත් ප්‍රධාන තේරුමක් තියෙනවා. ඒ තමා වැළඳෙනවා. අසනීපයක් හැදෙනවා. එහෙම නැත්නම් ලෙඩක් වැළඳෙනවා. පැහැදිලිද රෝගයක් වැළඳෙනවා කියලා කියන්නේ? එහෙනම් you will catch කියන්නේ ඔයාට වැළඳී ඔයාට හැදී කතා කරනකොට කියන්නේ ඔයාට හැදී a cold cold සීතලයි cold cold සීතලයි ඒ වගේම මේකේ අර්ථයක් තියෙනවා හෙම්බිරිස්සාවට කියන්නේත් අපි cold කියලා නමුත් හෙම්බිරිස්සාව කියන අර්ථය ගැනීමේදී අපි මුලට a යොදන්නට ඕනේ මේ වචනේට මුලින් a යොදන්න ඕනේ a cold කිව්වොත් හෙම්බිරිස්සාවක් එහෙමනම් දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ you will catch a cold ඔයාට හෙම්බිරිස්සාවක් හැදී නමුත් අපි මේක ගලපලා සිංහලෙන් කියන්නේ කොහොමද ඔයාට හෙම්බිරිස්සාව හැදී ඔයාට හෙම්බිරිස්සාව හැදී you will catch a cold you will catch a cold ඔයාට හෙම්බිරිස්සාව හැදී ඔයාට හෙම්බිරිස්සාව හැදී you will catch a cold දැන් මතක් කරගන්න පළවෙනි වාක්‍යය මොකද්ද අපි කිව්වේ ඒකේ don't get wet in the rain වැස්සේ තෙමෙන්න එපා don't get wet in the rain you will catch a cold ඔන්න අපි මේ වාක්‍යයකට ඈඳනවා එහෙම නැත්නම් ඒකත් එක්කම කියනවා you will catch a cold ඔයාට හෙම්බිරිස්සාව හැදී දැන් අපි ওই දෙකම එකට කියමු don't get wet in the rain You will catch a cold. Don't get wet in the rain. You will catch a cold. Vesse temenne pa. Oyata himbirisawa hedi. Vesse temenne pa. Oyata himbirisawa hedi. Menna mehema arthaya uluppa pennana vidihata api hada wenas karamin katha kirima dakwama me puhuluwim eka digata kala yutuma wenawa. Godak ay karanne mokakda? වීඩියෝ එකක් බලපුවාම එහෙම නැත්තම් මොනවද වීඩියෝ එකක් බලනවා කියලා කරන්නේ උඩින් එහෙම මෙහෙන් තනින් තන බලනවා හරි මං ඒක දන්නවා කියලා නිකන් ඉන්නවා මේ වගේ වාක්‍යයක් පොතකින් අපි ඉගෙන ගන්න කොටත් කරන්නේ ඔය වැඩේම තමයි ඔය අතරින් ඉතාම කීප දෙනෙක් තමයි මේක හරියටම ජීවිතයට එකතු කර ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගන්න පුළුවන් වෙන විදිහට ඒගොල්ල පුරුදු පුහුණු වීම කරලා මතක තියාගෙන ඉඳලා ශනිකව භාවිතා කරන්නේ ඉතාම සුළු පිරිසක් පමණයි. ඇත්තටම ඒගොල්ලෝ තමයි හරියටම ඉගෙන ගන්න අය වෙන්නේ. එහෙමනම් ඔබත් මේ කොටස් දෙකෙන් කොයි කොටසටද අයිති වෙන්නේ? ඔහේ නිකම් බලන කෙනෙක්ද? එහෙම නැත්නම් පුරුදු පුහුණු වීම කරලා අවශ්‍ය තැනදී භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් ඔයාලා මේ දෙවෙනි කොටසටයි අයිති වෙන්න ඕනේ. ඒ අරමුණ ඇතුළු තමයි මේ පාඩම් මාලාව මම දිගටම කරගෙන යන්නේ. ඉතින් මෙහෙම කරන දේවල් වලින් ඵල ප්‍රයෝජන ගන්න ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. හැබැයි උමනාවකින් කටයුතු කරන්න ඕනේ. හොඳයි. ඒ මතක් කිරීමත් එක්ක නැවත අපි මේ වාක්‍ය දෙක කතා කරමු. කොහොමද කියන්නේ? වැස්සේ තෙමෙන්න එපා. ඔයාට හෙම්බිරිස්සාව හැදී. කොහොමද ඒක කියන්නේ අපි? පොඩි අවවාදාත්මක වෝනින් එකක් වගේනේ කියන්නේ. නේද? පොඩි තරේ කරන අවවාදයක්. ඒ නිසා ඒ අදහස එන විදිහට කියන්නේ. පුතා, don't get wet in the rain. You will catch a cold. Don't get wet in the rain. You will catch a cold. මෙන්න මේ හඬ වෙනස් කරමින් ඒ අර්ථය පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන විදිහට කියලා පුරුදු වීම පුහුණු වීම කරන්න. අපි වීඩියෝ 10000 ගාණක් බැලුවත් වැඩක් නැහැ. අපි කීපයක් හෝ මතක තියාගෙන පුරුදු පුහුණු වීම කරලා ඒක හොඳින් ග්‍රහණය කරගන්නේ නැත්තම් පොත් 10000 ගාණක් කියවුවත් වැඩක් නැහැ. එහෙම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අද වෙනකොට අපේ ලංකාවේ කී දෙනෙකුට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ? ඇත්තටම පුළුවන්. බෑ. බැරි වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ දෝෂය නිසාවත් පොත්පත්වල අඩුපාඩුකම් නිසාවත් තාක්ෂණයේ අඩුපාඩුකම් නිසාවත් නෙවෙයි වෙනදටත් වඩා ඉතාම පහසුවෙන් සියල්ල අපිට තියෙනවා ලැබිලා තියෙනවා ඈ අන්තර්ජාලය ඔස්සේ ඕන දෙයක් මේ රටේ විතරක් නෙවෙයි ඔව් විදේශගත ලෝකයේ තියෙන ඕනම දෙයක් ලබා ගන්න පුළුවන් මේ ගැන අලුතෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ නමුත් කල්පනා කරලා බලන්න අපි මේවායින් නිසි ඵල ප්‍රයෝජන ගන්නවද විශේෂයෙන්ම අපි ඉංග්‍රීසි භාෂා දැනුම එහෙම නැත්නම් කතන හැකියාව දියුණු කරගන්න කොයි තරම්නම් ප්‍රයෝජන ගන්න පුළුවන්ද ඔයත් එහෙම කරන කෙනෙක් නම් ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න ඕනේ එතකොට ඕගොල්ලන්ටම තේරෙවි ඕගොල්ලන්ට කොයි තරම් වේගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද
මතකද හිටිනවද ඔයාලා වෙනදට වඩා කොයිතරම් ඉංග්‍රීසියෙන් කතා කරනවද කියන සැබෑ වෙනස අත්විඳින්න අනිවාර්යයෙන්ම ඕනෙම කෙනෙකුට පුළුවන් වෙනවා take an umbrella with you take ගන්න an umbrella කුඩයක් take an umbrella කුඩයක් ගන්න with you ඔබ සමග මෙහෙමනේ බැලුව බැලමට තේරුම මොකක්ද මේ අවසානේ කියන්නේ take an umbrella කුඩයක් ගන්න with you ඔබ සමග ඒ කියන්නේ ඔයා යනකොට කුඩයක් අරන් යන්න මේ අර්ථය කීප සඳහා තමා මේ වාක්‍ය භාවිත කරන්නේ මේ මුළු වාක්‍යෙම ඒ අදහස තමා කියවෙන්නේ take an umbrella with you ඔයා යනකොට කුඩයක් අරගෙන යන්න පැහැදිලිද හොඳයි take an umbrella with you කුඩයක් අරගෙන යන්න take an umbrella with you කුඩයක් අරගෙන යන්න දැන් මුලට යමු බලන්න මේ වාක්‍ය තුනම එකට කියන්නත් පුළුවන් මේ බලන්න පුතා දැන් හිටමු ඔයාලා වැස්සෙම වුමනාවකට ළඟ තියෙන කඩේකට හෝ කොහේ හරි යනවා එතකොට අම්මා කියනවා පුතේ වැස්සෙ දෙවෙන්න එපා හෙම්බිරිසාව හැදෙයි කුඩයක් අරගෙන යන්න නැවත කියන්නම් පුතේ වැස්සෙ දෙවෙන්න එපා හිම්බිරිසාව හැදී කුඩයක් අරගෙන යන්න දැන් නිකමට හිතන්න කොහොමද අපි මේ අර්ථය ඔක්කොම එකපාර කියන්නේ කරන්න ඕනේ අපි මෙතෙක් ඉගෙන ගත්ත වාක්‍ය තුන පිළිවෙලට කියාගට යන්න කොහොමද ඔව් අම්මා එක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ පුතා මතකද සන් කියලා දාන්න අවශ්‍ය නැහැ කතා කරන භාෂාවෙම කියන්න පුතා don't get wet in the rain you will catch a cold Take an umbrella with you. Puta, don't get wet in the rain. You will catch a cold. Take an umbrella with you. Pahadri, tawat kele kele kele. Api itumu taata temi gana kadeti anna hadana. Hemana tam podi vyasane ganang ganda tu kadeti anna hadana. Namu tapi gieno, taate vyasane temen nepa. Himbrisa vahedi, kudya karayyan. Oh, kiela balamu api. इतने दी तभी ताता के लम गम हरिद राइट एन पटंगन ताता डोंट गेट वेट इन द रेन यू विल कैच अ कोल्ड टेक एन अम्ब्रेला विथ यू හොඳයි අම්මා කියන වචනේ දාලා කියන්න राइट අම්මට තෙමෙන්න එපා කියමු අපි හෙම්බිරිසාව ඇදී කුඩයක් අරගෙන යන්න කියලා හරි කොහොමද කියන්නේ අම්මා डोंट गेट वेट इन द रेन यू विल कैच अ कोल्ड टेक एन अम्ब्रेला विथ यू දැන් පැහැදිලි දූගලන්ට right very good එහෙමනම් අපි කොහොමද කියන්නේ වැස්සෙ තෙමෙන්න එපා ඇතුළට එන්න ඇතුළට එන්න වැස්සෙ තෙමෙන්න එපා ඇතුළට එන්න ඇතුළට එන්න මොකද්ද කියන්නේ වැස්සෙ තෙමෙන්න එපා don't get wet in the rain හිමින් පුරුදු වෙන්න ඊට පස්සේ ඒ අර්ථය ගන්න தત્ත්වය දක්වා මේක පුරුදු පුහුණු වීම කරන්න right don't get wet in the rain කොහොමද ඒක කියන්නේ Don't get wet in the rain. Come in, come in. Come in, come in. මොකද්ද මෙතන come in කියන්නේ? Come in, come in. නමුත් අපිට ඇහෙන්නේ come කියන වචනේට ing දාලා හදාගත්තාමත් ing form එක present participle verb එක ඒ විදිහට තමයි අපිට ඇහෙන්නේ. නමුත් මෙතනදී කියවෙන්නේ වෙන වචනයක්. වචන දෙකක්. Come in. පැහැදිලිද? Right. ඒක ඇහෙන්නේ එකට කියනකොට come in කියලා. එහෙනම් come in, come in. ඇතුළට එන්න ඇතුළට එන්න. Don't get wet in the rain. Don't get wet in the rain. පැහැදිලිද? අපිට මේවා එහෙමයි මාරු කරන්නත් පුළුවන්. අර coming coming කියන එක මුලින් කියන්නත් පුළුවන්. Coming coming. Don't get wet in the rain. ඒ වගේම තමයි අර ඉස්සරලා කියපු වාක්‍යය. හෙම්බිරිසාව හැදී වැස්සෙ තෙමෙන්න එපා. හෙම්බිරිසාව හැදී කියන එක කලින් කියන්න පුළුවන්. කොහොමද? You will catch a cold. වැස්සෙ තෙමෙන්න එපා. Don't get wet in the rain. එහෙනම් අපි මේ දෙකම කියපුවායි. You will catch a cold. Don't get wet in the rain. Come in, come in. එහෙම කියන්න පුළුවන් බලන්න අලුත් නිර්මාණයක්. ඔන්නයි කියනවා. You will catch a cold. Don't get wet in the rain. Come in, come in. You will catch a cold. Don't get wet in the rain. Come in, come in. දැන් පැහැදිලිද? ඒකට මේවා එහෙම එහෙම මාරු කරලා තව තවත් නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් අත්‍යවශ්‍ය වෙන්නේ මොකද්ද? Don't get wet in the rain. පාඩම් කරගන්න. You will catch a cold. පාඩම් කරගන්න. ඊළඟට
take an umbrella with you. Take an umbrella with you. इति मेवा स्थान मारु करला. इह मे मारु करला यम यम अर्थे गेन देने वाक्य निर्माण करन्न पुलुवा. मुनोवा करन्नत ओय वाक्य टिकी ताम होनी पाडम कर गन्न ओने. मतक तिया गन्न ओने तानियेन हरि कियवन्न. वेन विकल्प नै. इंग्लिश इगेन गन्न केटी क्रम कियला ओय विविध देवल कियनवा मुनोवा किव्वत निकन हितन्न गोगोल्ला बाइसिकल एकक पदिन्न ओय वीडियो बल्ला हरियन्ने नै नी. वीडियो बल्ला दैनुम गन्नवा हैबै प्रायोगिको अपी पदिन्न ओने. पैद्दे नैत्तम कोहोमद वेन्ने? वैटेनवा तम अतुवाल वेनवा तम. नमुत अपे अरमुणु इटु कर गन्न ओने. एहनम बाइसिकल पदिन्न ओने हिमाई. बाइसिकल पदिपु हैमोम वैटिच्चाय तमा मुलिन नेद. मे उगन्न अपी पवा शिष्य विद्यट ओयाला वगे यम अवधिक इंदला तियेनवा नेद. नमुत अपे पुहुणुवीम अध्ययनयन कवदावत नवत्तपु नैति निसा तमा अपी मे विद्यट ओयालाट कियला देन्ने उगन्नन्ने. එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕනේ මේ කතාව. උනන්දු වීම, කැපවීම, පුහුණු වීම, ඒක අකණ්ඩව පවත්වාගෙන යෑම තමයි ඉංග්‍රීසියෙන් කතා කිරීමට තියෙන හොඳම මාර්ගය. එහෙනම් අද දවසේ දෙන අවසාන වාක්‍ය තුන. Don't play in the sun. Don't play in the sun. මතකද? Don't එපා play සෙල්ලම් කරන්න in the sun. මම මුලින්ම දුන්නා මේක. In the rain කියන්නේ වැස්සේ. In the sun අව්වේ. එමනම් Don't play in the sun. අවුවේ සෙල්ලම් කරන්න එපා. අපි පොඩි දරුවෙකුට එහෙම අවවාද කරද්දී කියන්න පුළුවන්. පුතේ, don't play in the sun. පුතේ, don't play in the sun. පුතේ, අවුවේ සෙල්ලම් කරන්න එපා. පැහැදිලිද? මේවා වෙනස් කරමින් සැබෑ වුමනාවෙන් කටයුතු කළොත් ඉංග්‍රීසි ඉතාම කෙටි කාලයකින් කතා කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. Next one. Don't work in the scorching sun. Don't work in the scorching sun. Don't work වැඩ කරන්න එපා in the sun නෙවෙයි දැන් තියෙන්නේ in the scorching sun. මතකද මම මුලින්ම දුන්නේ ගිනි ගහන අවුවේ අවකාශයේ දැඩි අවු රශ්මිය තියෙන වෙලාවට තමයි පාවිච්චි කරන වචනය. ඒ දැඩි අවු රශ්මියේ තියෙන වෙලාවේ කියන අර්ථය ගන්න තමයි අපි in the scorching sun කියලා කියන්නේ. එහෙමනම් අපි කියනවා ගිනි ගහන අවුවේ වැඩ කරන්න එපා. Don't work in the scorching sun. Don't work in the scorching sun. එතකොට මේ අර්ථය මතකද මුලින්ම කිව්වා මේක උලුප්පලා පෙන්වන්න. නැත්තම් මේකේ අර්ථය හොඳින් පෙන්වන්නට අපි මේක හඬ වෙනස් කරන්න වෙනවා. එමනම් මේ පුරුදු පුහුණු වීම තුලින් තමයි මේ තත්ත්වෙට එන්න පුළුවන්. එහෙම නැතුව කෙටි විකල්ප ක්‍රම අනුගමනය කරන්න යන්න එපා. කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. අවසාන වාක්‍ය You will get sick. You will get sick. Will අනාගත කාලයේ වෙනුවෙන් භාවිත කරන්නේ. එහෙනම් you will මොකද්ද වෙනවා කියන්නේ? Get sick. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් sick වෙනුවට ill කියන වචනය. මේකේ තේරුම අසනීපයි. එහෙනම් get sick අසනීප වෙනවා. You will get sick. එහෙනම් will get sick අසනීප වේවි. කවුද? ඔබ. You will get sick. නැත්නම් you will get ill. ඔබට අසනීප වේවි. ඔබට අසනීප වේවි. මේ පාඩම නරඹන්න පටන් ගත්ත වෙලාවේ හිටපු ඔබ නෙවෙයි පාඩම අවසන් වන විට ඉන්න ඕනි. මම අදහස් කරන්නේ ඔබේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධ එහෙමනම් සැබෑ උවමනාව කැපවීම පුහුණුව මතමයි ජයග්‍රහණේ පවතින්නේ. එහෙමනම් යලිත් හිට හවස පහට හමු වීමේ බලාපොරොත්තු වෙන්න මාව වෙන් සමුගා. මේ පාඩම් මාලාවට ඔබේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්නටත් කමෙන්ට් එකක් දාන්නත් මේ වීඩියෝ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඔබ සැමට ආයුබෝවන්.